පෝලන්තය මේ වෙනකොට ඇමෙරිකාවේ ලොකහහිත් මාටින් නම් අවිද සමාගමෙන් හයිමමාස් පද්ධති මිලදී ගැනීමට යනවා. එකක් දෙකක් නෙවෙයි. පන්සියක විතර ප්‍රමාණයක්. පෝලන්තය පවසන්නේ ශක්තිමත්මට මේ හමුදාවක් ගොඩනගීම සඳහා මේක යොදාගන්නා බවයි මේ හිමස් පද්ධතියමගින් කිෝමීටල් තුන්සියක් දුරට මිසයිලමින් පහර දෙන්න පුුවන්. ඔයල දන්නවද, පෝලන්ති මේ සඳහා වැෑකල මුදල කියද කියලා. මේ සඳ ඔවන් ඩොර් බිලියන දෙයිදශම පහක විතර මුදලක් වියදම් කරනවා. ඉතින් පෝලන්ති මේ වගේ අයුධමිලීගන්නේ රුසිියාවට විරුද්ධව කියලා කාටවත් කියන්නයක් නෑ හැබැයි ඉති මේ ොර් ිලියන දෙයිදශම පාක ආයුද වට ෂොට්ටක දෙනක රුස්සියාාවට නම් ලොකුයක් නෙවෙ. ොකද මේ අවිවලට බාධ පමනුවන තාක්ෂණයක් දැනටමත් රුසියා විසින් හොයා ගෙනේ වරයි. මේක කියන්නේ වෙනකවරුත් නෙවෙ. යුක්්‍රේණය විසින් තමයි ප්‍රකාශ කේ ය මේ එක කරලාතියෙන්නේ ඉලෙක්ට්‍රොනිික අවිපද්ධතියක් භාවිතා කිරීම මගින්. රුසියාවට කොහොමත් ඉතාමත්ම දියුණු EMP තාක්ෂණයක් තියවා හැබැයින් රුයා මොනසල්ලන් දැම්මත් ඒ හැම සෙල්ලටම හරින බාන්ඩක් ඇමරිකාවෙත් තියෙනවා. වැඩිය කියන්න වශ්‍ය නෑහැ අපි එකක් ගැන විතරක් විස්තර කියන්නම්. ඒ ප්‍රබලම අයිදය තමයි B2 ප්‍රහාරක යනය B2 ස්ටිල්් බාම කියන්නේ ලෝකයේ මේ වෙනකොඩ නිෂ්පාදනය කරලා තියෙන තාක්ෂයෙන් උසස්ම ප්‍රහාරකයනයක්. මරිකානු ගුවන් මුදාවට ඇත් මේ දිගුදුර බෝම්බහෙන්න්න යානබ ස්ටේල් ටෙක්නොෝල්ජිහිවත් ්‍රඩර්වලට හසනොී ගමන්කිරීමේ තාක්ෂණයක් තියෙන ඉතාමත්මද වුණු බෝම්බහෙල්න යානයක්. මේක නිෂ්පාදනය කල තියෙන විශේෂ හැඩේ නිසාම ්‍රේඩාර්වලට හසුනොී ගන් කිරීමට උපකාරි වෙනවා. ඒවගේම ඉන්දන කාර්යක්ෂමතාවයටත් රුකුලක් වෙනවා. කොහොම මේක රේඩාර්වල්ට අහුවන්න නැතුව ගමන් කරන්නේ මෙතින්දි ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ රේඩර් පද්ධතියමගින් නිකුත් කරන විද්‍යුච්චුම්ක තරංග පරාවර්තනය වන පෘෂ්ටය අවම කිරීම. ඒ සඳ 2ූ යානයේ මේ විශේෂ හැඩය ඉමහත්ලෙස උපයෝගී කරගන්නවා. උදාරනයක් විදිරබී2 යානේ පියාපත්තර දිගහෙවත් වින්ස් ප එක මීටර් පනස් දෙකක් වුණනත් ඒ රේඩාර් තිරයක් මත දක්වන්නේ ඉතාමත්ම කුඩා පක්ෂියක් මත විද්‍යුච්චුම්ක පාවර්තනයවීමක් හැඟ වෙන චිත්‍රයක්. මේකරන ප්‍රධාන ක්‍රමය තමයි, තරංග පාවර්නයම පුෂ්ටවල ආනතිය වෙනස්ර එක, රේඩර් සම්ප්‍රේෂකේසිට වන රේඩාර් තරංග ගැටුනාම, ඒ තරංග ප්‍රතිග්‍රාහකේ තිබෙන දිශාවට පලාාවර්තන නොී වෙනත් දිශාවන්වලට හරවායමීම මෙමගින් සිද්ධ වෙනවා. යානඒ තිබෙන සෑම පෘෂ්ටයක්ම මේ සංකල්පය ක්‍රියාවට නංවමින් තමයි නිෂ්පාදනය කල්ලා තියෙන්නේ. ඒවගේම විධ වර්ග සුපිරි පරිගණන ආදාරෙන් සිදුකන්න ලද ගණනය කිරම් රැසක් ආදාාරයෙන් ඒ තිබෙන කවාකාර පෘෂ්ට නිර්මාණය කරතිබෙන නිසාම මේ යානා නිෂ්පාදනය සඳහා අධික පිරිවයක් දෙරීමට ඇමරිකානු ගුවන් හමුදාවට සිදධ වවා. ටමතරෝ මේ යානයේ ඒයටම ආවේනිකුණු විශේෂූ හැඩේ සහ අඩු තාපයක් පිටරන එජින් මගින් තවදුරොටත් ්‍රේඩර් තිරේමත යානයේ දර්ශනයවීම වැලක්වීමට කටයුතු කරනවා. ඒ තිබෙන විශේෂ හැඩේඩ අමතරව යානය නිෂ්පාදිනය සඳහා යොදාගෙන තිබෙන අමුදරව්‍ය වශයෙන් සැලකෙන්නේ වැඩිදිියුණු කළ කාබන් ෆයි වර්ගයක් වන අතර එමගින්ද රේඩියෝ තරංග අවශෝෂයක් සහ විස්තරනයක් සිදුවන බැවි, ්‍රේඩාර් නොමගැවීමක් සිද්ධ කනවා. ගේම යානයේ පියාපත් වර්ණ ගැන්වීම සිදු කර තිබෙන්නේ ඉතාමත්ම කුඩා යකඩ අංශු සහිත කළුපාඩ ීන්ත වර්ගයකින් වන අතර එමගින් විදදුත් ජුම්බක තරංගවල ශක්තිය තාපය බවට පරිවර්තනයකිනීමක් සිද්ධ කරනවා. මේ සංකේන්න ක්‍රියාව ලනිසා තාක්ෂණය පිහිට නිසාම බිට යනේ රේඩර් ස්ත්‍රීන් එකක් මත දෘෂ්ටියකට ලක්වෙන්නේ නැති තරම්. කොහොමරි මේේ තාක්ෂණය ගැන අපි තවදුරටත් කතා කල්ල බලමු. එෙක්ට්‍රොනනික් කවන්් ේෂ හවත් ම් තාක්ෂණය බීට යානය සතුව තිබෙන විශේෂ තාක්ෂණයක්. නික වමෂ තාක්ණය ගැ කියනවනම් යම් ගුවඥානයක් සතුරු යානාවල රඩාර්ල් ෝනාර්, අදෝරක්තකිරන සංවේදකහෝ ලේසර් කිරන මගින් ඉලක්කරගනීම වලක්වාලන ඒමත් නැතිනම්, එවැනි සතුු උපක්්‍රම වුවමනාවෙන්ම නොමගේවහැකි ඉලෙක්්‍රනිික උපකරන පද්දියක්. මේමගේ පර්ධතියක් සවිකරපු ගුවන් ඥානයකට සතුු මිසයිලසා සතුරු ගුවන්ඥනාවලට ඉලක්කකර ගැනීම ඉතාමත්ම අපහසුයි. න්ටහිට් සකලෑ කියලා තාක්ෂණයකුත් මේ යානය සඳහා භාවිතා කරනවා. මේ උපක්‍රමේ යොදාගන්නේ යානයක් තාප සංවේදක මිසයිලයක ඉලක්යක් කූවිතයි. තාප සංවේදක මසයිලේ යානයේ ජෙට්ෙන්ජිේ උනුසුම ඉලක්ක කරගෙන සිටන නිසාමඇන්ජිමට වඩ සගුණයක ෂ්නත්වෙන් දැවෙන ෆ්ලෑස් නිකුත්කිරීමමගින් මිසයිලයේ තාප සංවේදකය අන්දමන්ද කරල්ලා ඉලක්කය වරදවන්න පුුවන්. එන්ාටෙ ස්ටිල්් කියල කියැන්න තවත් තාක්ෂණ. යායක් සම්පෝර්ෙන්ම සතුරාගෙන් සැඟවී ගමන් කිරීමට නම් ඒ රේඩාර් හා ආලෝක තරංගවලින් පමණක් නොවේ. අදෝරක්තකිරණවලින්ද සැඟවිය යුතුවෙනවා. ්‍යනක අදෝරක්ත කිරන නිකුත් කන්න ප්‍රධානම ස්ථානය තමයි ඇජිම. එන්සා දැනට දියුණු කරලාතියන තාක්ෂණයට අනුව එන්ජිමේ අධි තාපේ පිට නොපෙනෙන්න්නට එන්ජිම වටා තාපවාාධක දැමීමත් ඇන්ජිමෙන් පිටවන අදි සම්පීිදධි කලෙස රත්තුුණු වාතය සිල් කොට පිටකිරීමත් සිද්ධ කනවා. කොහමනත් ඉතාමත්ම පුදුමයට කාරණාව තමයි එදදාස් තමස හතල හතරෙදි නා. සිින් විසින් ජර්මන් ගුවන් හමුදාව සඳහා නිර්මාණය කළ හෝටන් දෙසි විසි නමේ නම් යානය තුළ මීට සමාන ලක්ෂණ බොහොමයක් දකි නට තිබීමයි. නමුත් සියලුම තාක්ෂණයන් නවේ. මීට අදාල මූලි තාක්ෂණයන් ෙේ මුත් හිටර්ගේ අවාසනාවකටත් සෙසුලෝකවාසින්ගේ වාසනාවකටත් එම යානයේ නිෂ්පාදන කටයුතු දෙවනලෝක යුද්ධය අවසාන වනතෙක්ම සම්පූර්ණයෙන්ම නිමකිරීමට ජර්මණියයට හැකියාවක් ලැබෙන්න්නේ නෑ. මෙහෙමවලට යොදා නොගැනු න්හෝ 2 2009නය යුද්ධය අවසානවීම පසුව ඕපරේෂන් පේපක ලිප් ටතේ ඇමරිකාවට ගෙන යනු ලැබවා. මරි හිටලට කොහොමද මේ වගේ තාක්ෂණයක් හිටලට මේ තාක්ෂණය ලැබුණ කියලා විශ්වාස කන්න ක්‍රම රාශ්යක් තියෙනවා. හරිමක්‍රමේ මොකක්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහ. සමහර විට ක්‍රමයක්කෝ ක්‍රම කිහිපයක්ම භාවිතා කලා වෙන්නත් පුළුවන්. ඉතින් හරිම ක්‍රමේ මොකක්ද කියලා අපි කියන්න දන්නත් නැෑ. ඒ මොනාඋනත් එක ක්‍රමයක් විදියට සඳහන් වෙනවා වෛමානික ශස්ත්‍රය. හොම කියන්න තිෙන්නේ හිටලර් තවටි කාලයක් ජීවත්තුනානම්, මේ වෙනකොට ඇමරිකාවත් නෑ රුසියාවත් නෑ. කොහමරි ඒදේවල් ඒවිදියට සිද්ධ වෙනකොට රුස්්‍යයාවත් නිකං හිටිය නෑ. රුස්යාවත් මේ වෙනකොට ඉස්ටේල්තියානා නාශක තාක්ෂණයක් හොයාගෙන තියෙනවා. යායු ස්තිතියානා නාශක තාක්ෂණය කොටස් දෙකකින් සමන් විත වවා. ඒ පළමු කොට සුපසන්සිටියව ල්ති බ්‍රන්ඩ රේඩර් පදධතියයි. අනික් කොටස මසයිලවට ලබාදීතිබෙන අධස්සංවේදී ලක්ක සෙවම් උපරණයයි. සුප සැන්සිටව මල්ති බන් රඩර් පදතිය VHFXබන්,පන්සා, Lබෑන් තරංග පරාසවලින් සතුරුයානා සෙවීමට සමත් වෙනවා. මේදී VHF තරංග මගින් ඉදිරියට එන සතුරයානා හඳනා ගැනීමට හැකි වෙනවා. එහල් තරඟ නිුත්රන්න රඩර්මගින් යානාවල පැති මගින් රේඩාර් තරංග පලාවර්තනය කොට චයාවක් ලබාදීමට හැකි මේ බොවතරග මගින් ලබාදන රේඩර් පාවර්තන ඩිජිටල් පරාවර්ථක මගින් ඩිජිටල් සංඥ්‍යාවට හරවන අතර එම ඩිජිජල් සංඥාතරින් ස්ටේල් ජයානාවලින් නිකුත්තන කුඩා රේඩාර්චායා හඳුනා ගැනීමට මේ රේඩාර් පද්ධති පරිගනක වැඩසටහන්වලට හැකියාව ලබෙනවා. ස්ටේල් යානයක රේඩාර් ජයාවක් හඳුනාගත්වහම එම තොරතුරු මසයිලේ විදනය වෙත යවන අතර විදිනයමින් මසයිලේ ඉක්කේවෙත එල්ල කොට දිියත්කන්නු ලබනවා. නියිලේ දියත්තුුණු පසු ඉක්කේ හාබායාමේ කාර්යයක් මසයිලේ තිබෙන ටාගට් සීකවිතට භාරවන අතර මෙය එක්රඩර් සංඥාවලට සුපිරි සංවේදීතවයක් දක්වනවා රේඩර් පද්තියතිබෙනක්ස් කාන්ඩේ ේඩාර් තරංග හුනාගත් යානේ වෙත එල්ල කරන අතර එයින් පරාවර්තින වන එක් කාන්්ඩේ රේඩාර් තරංග ජයා මසයිලේ ටාගට් සීකමගින් හඳුනාගෙන මිසයිලේ එල්ලේ තබාගන්නවා මිසයිලේ ඇති තාාගට් සීකමගින් නිරන්තරවෝම මසයිලේ යානාවිත ඉලක්කොට තබාගන්න අතර අධි වේගේ නිසා මිනිත්තු දෙක්කතුනකකිදි. තුරානේ ත ඟවීමට මසයිලට හැකියාව ලබෙනවා. ඉතින් මේ අපපි කතාකරේ රුෂ්‍යාවසා ඇමෙරිකාව සතුූ තිබෙන ඉතාමත්ම සුපිරි තාක්ෂණයන් ගැන. මේහ සම්බන්ධව ඔය හිතන්නේ මොනවගේ දෙයක්ද. ඒගන අනිවාරම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා. අපි මේගේ මලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තින් අදට සමුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්න ල තාමත්බේ චැනල්ලක සබස්ක්‍රයිප් කරනත්තන් අනිවාරමහලින්තින රත්තු පාටන කෝබල සබස්ක්‍රයි් කරන්න ඒකගේ ංචි බෙල්ලයිකන්න කක්ලික්කරත් අප ඔලතින් වීඩියෝත් දාපු ගමක් ඔයාලට ගන්න ගැනීම හැකියාව තියවා. ඉතින් අපි අුත්ම වීඩියෝකින් හම්බෙම සීලම දෙෙනට සබ දවසා.